මොනවද ඔච්චර බලන්නේ? අපි ඕවට අතවත් තිබ්බේ නැහැ. මට මේ සීරම 50% ඩිස්කවුන්ට් එකක් දාලා අරගන්න පුළුවන්. මම කීවනේ මුදලාලිට මුදලාලිගේ ගෙන ආපු විදිහටම බඩු ටික තියෙන්නේ කියලා. සාමාන්‍ය එක සැරයක් විකුණපු දෙයක් ආයි අරගන්නේ නැහනේ. ඇයි දැකලා නැද්ද? මං ගහලා තිබුණ බෝඩ් එක විකුණු භාණ්ඩ නැවත බාර ගන්න නොලැබේ. ඒ වුණාට නෝනාගේ දුවගේ කසාදේ කැඩිච්ච හින්දා නෙමෙයි මුදලාලි. මේ බඩු ගන්නවා නම් අරගෙන යන්න. නැත්තම් මේවා දාලා යන්න. ඊට මොනවා කඩු කරා කියලා කිදු කඩු වෙන්නේ නැහැ. කුඩම්මේ. සේනාධිර පුතා, ඔයා කට වහ ගන්න. මුදලාලි. මටම කියලා ගයක් තියෙන නිසා මට පුළුවන් මේ සේරම බළු කාමරේට දාලා වහලා තියන්න. මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්නම් මම පාවිච්චි කරනවා නැත්නම් විසි කරනවා. ඕකේ. ඕකේ. රයිට් ඕකේ. බයි. මචං දෙන්නම පොඩි කාලේ ඉඳන් මෙයාලු ජනප්‍රිය නළුවෙක් වුණාම ඔබ මාව ඔබේ මැනේජර් කරගත්තා. මචං මට යුතුකමක් තියෙන ඔබේ ආරක්ෂාව ගැන බලන්න. ඒකයි මම මේ කරන්නේ. මේක නෙමෙයි සෙනෙෂ්. බර්ම ගණිත දෙවරු. බැලුවා. මොකුත් ප්‍රශ්නයක් කියෙමුක් නෑ නේද දුව? නෑ අම්මා, හැමදේම හොඳට විසඳුණා. උඩම මෙන්න මුදලා සේරම සල්ලි ටික දුන්නා. ඒ කොහොමද සේනාධීර පුතා? කොහොම හරි දුන්නනේ. කුඩම දැන් කලබල වෙනවා වැඩිනේ. ඔය සල්ලි ටික පරිස්සම් හිටතනක තියන්න. මම අනික ටිකක් සේරම බල්ල ඉවර කරන්නම්. අනන්න ඉතර ක්ලාස් එකෙන් ඉඳපා. අනන්න නෑ සුල්තා. මගේ අම්මායි කවදාවත් අනන්නේ නෑ. අම්මි, මම යනවා මාධවිලා ගෙදර. කොහෙද යනවා කිව්වේ? මාධවිලා ගෙදර අම්මේ ගෙදස් ටිකේ ක්ලාස් ගියෙත් නෑනේ. මං ගිහලා ටියුට්ස් ටික අරගෙන එන්නම්. ඒ ගමන හවසට යන්න. මගේ වැඩේ කල් දාන්න බෑ. ඔය රාධරිස්ම අප්පුට ගිහිල්ලා රත්නබරට අරගෙන එන්න. මේ ඒත් අම්මේ අක්කට මං සැරයක් කිව්වා. අක්ක දැනුවේ ආවේ. ගින් වැඩේ කරගෙන එනවා. පුතා බද්‍රජිත්, ඔයාට පුළුවන් දිසිත් එක්ක ගිහිල්ලා රත්නමරුට ඇරගෙන එන්න. අනේ පුතා, ඔයා ගියොත් මගේ හිතටත් හොඳයි. අනිගිතින් මේ කාලේ විශ්වාසත් නැහනේ.
ඇයි පුතා මොකක් හරි වැඩක් තියනවද? චංගි 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 නෑ නෑ ආන්ටි මට කිසිම වැඩක් නෑ මං ඉෂිනිත් එක්ක යන්න. බද්‍රජි ඔය බෑග් එක මෙහෙන් තියලා යන්න. බොරට උසයන් යන්න ඕනේ නෑනේ. ඔයා නම් ඉක්මනට එන්න. මං එළියට වෙලා බලාගෙන ඉන්නවා. චංගි 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 අනේ මොන ජාතියේ මිනිහෙක්ද මන්දා? මට මේ යකව පේන්න බෑනේ. ෂි. මේ මෙයාත් මෙයාම අවසන්. ෂිනි. මොනවද කියවන්නේ? මොකද උනේ අම්මා? මොකුත් උනේ. ඔයා හොඳින්ද? කියන්න අම්මා. පිස්සු මටද පිස්සු මේ පිස්සු නෙමෙයි කඩේ ගාවට ඇවිල්ලා ඉන්නේ ඔය බහලා යනවා මෙතනද කාරක පාස් කරන්නේ ඔර තේරෙන්නේ නැද්ද මේක පාරමැද්ද කියලා පොලිසියෙන් ආවොත් ෂෝ උසාවියට දානවා අපේ අම්මට මඤ්ඤං අප්ප මේ වගේ මඤ්ඤං කාරෙක් එක මාව එව්වේ පොල්ල පුලියද මන් දන්නේ මේ දැන්වත් ඕක අයින් කරලා නවත්ත ගන්නද දිනුම් කියලා හිතන්නකෝ හෙට මං ආව අල්ල ගන්න. ඒත් ඔය කටපිච්චේ යා ඔව රස්නේ. මේ අක්කේ. ඇයි මේ ඊයෝ යව බඳින්න ආපු අයියා? ඔව බඳින්න බෑ කියලා ගියේ. ඈ
එයා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි තේජ. එයා අපේ ගේ ඉල්ලන. එතකොට අපි කොහෙද ඉන්නේ? අපරාදේ. මම බලාගෙන හිටියේ එයා මට මුද්ද දානක. මං ඔයාට ඊට වඩා හොඳ මුද්දක් ගෙනත් දෙන්නම්. අපි පරේතට ගිහිල්ලා ජොලි එක්කම දාමු. හයිවේක තියෙන නිසා දැන් ඉක්මනට යන්න පුළුවන්. අගෝස්තු වලට අපේ ගමේ දොළ පිරෙනවා. ගියේ පාර දෙන්නෙක්ම මැරුණා. වතුර ගිහින්. නිවාඩු ඉවර වෙලා සැප්තැම්බර් වල විතර සතියන්ත එන්නක දවස් දෙකක් ඉඳලා යන්න. සතියන්ත එන්නක දවස් දෙකක් ඉඳලා යන්න. එතකොට වතුරත් බහලා ගිහිල්ලා. ඔය අනිසමයි හැදුවේ. යනකොට අරගෙන යන්නද? පරාදේනේ මාංශනේ යනකම් මග දිගට කඩවල තියෙන මොනාර කන්න දෙබබ පින්කිලාටත් එක්කම අරගෙන යන්න. ඒගොල්ලන්ට කියන්න සුවේතනන්ද දුන්නේ කිය. අම්මේ මේ නම් රැක්කත්. හරියට බල්ලා නේද ගෙනාවේ? ඔවන්ටි අපි ඩබල් චෙක් කළා. අම්මේ කෝකටත් ඇයි චෙක් කරන්නකො? අවුලාර ඔයාගේ මහලක භද්‍රජිත්. එයා නම් මහා වාතයක් අප්පා. අක්කි මට තේරෙන්නේ භද්‍රජිත් වගේ ගොම් මැට්ටෙක්ට ඇයියා මෙච්චර කැමති කියලා. මට නම් ඒ මිනිහ පේන්න බෑ. මොකද කියවට ඇත්ත එක තියෙන ඔච්චර ඇයි හොඳ අයියෝ? මං වාට සැරයක් කිව්වනේ. එහෙම කිසි දෙයක් නෑ කියලා. නෑ කියලා නම් ඉතින් පේනවා. ඔයාගේ නම එයාගේ ඉස්සරහා කිව්වම එයාගේ මූණ තක්කලි ගෙලියක් වගේ රත් වෙන හැටි. මේ ඉෂි මං ඔයාට සැරයක් කිව්වා. එයා මගේ හොඳම යාළුවා විතරයි. හොඳම යාළුවා කිව්වොත් හොඳම යාළුවා හොඳම යාළුවා හොඳම යාළුවා එච්චරයි. හොඳම යාළුවා විතරද? ඔව් ඉතින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරද්දි අනිත් අයට කියන්නේ නිකන් හිතවත්කමක් විතරයි තියෙන්නේ කියන්නේ. ඊට පස්සේ ඉතින් ඒක I love you කියන තැනට පෙරලෙන්නේ. මේ යනවාද මෙතනින් මගේ මුකුත් අහගන්න නේද?